ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ elearning.lk channel එකේ biomap series එකත් එක්ක. මම හිතන්නේ ලෝක දේශපාලනය ගැන කතා කරනකොට අපිට හැමදාම කතාවට ලක් වෙන රටක් තමයි උතුරු කොරියාව. නේ උතුරු කොරියාවේ පළවෙනි නායකයා, ඒ කියන්නේ උතුරු කොරියාව නිර්මාණය කරපු නායකයා කිම් ඉල් සුම්. ඔහු ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අමුතු කතන්දරයක්. මොකද නිල වශයෙන් ගත්තම අදටත් උතුරු කොරියාවේ සදාතනික නායකයා විදිහට සැලකෙන්නේ කිම් ඉල් සුම්. එතකොට එහෙම බැලුවහම කිම් ඉල් සුම් තමයි මැරුණාට පස්සේ උතුරු කොරියාවේ සදාතනික නායකයා. ඉතින් එහෙම සදාතනික නායකයෝ කියන සංකල්පය හරි අමුතු දෙයක් ලෝකෙට. ඉතින් ඒ වගේ උතුරු කොරියාවේ තියෙන හුඟක් දේවල් හරි අමුතු දේවල්. ඒ අමුතු දේවල් වලට එන්නේ කිම් ඉල් සුම් හින්දා, ඔහුගේ පාලනයත් එක්ක. ඉතින් අපි බලමු කිම් ඉල් සුම් කොහොමද උතුරු කොරියාවේ පාලකයා වෙන්නේ කොහොමද කියලා. ඔහු කොහෙද, ඔහුගේ ආරම්භය කොහෙද, ඔහු කොහොමද මේ තැනට එන්නේ? ඉතින් ඔහු කියන තරම්ම ප්‍රතිරූපයක් තිබ්බ කෙනෙක්ද, එහෙමත් නැත්නම් ප්‍රතිරූපය ඌ විසින් ගොඩනගාගත්තු දෙයක්ද කියන එක අපිට බලන්න පුළුවන්. දැකලා ඇති සමහර විට ඔයගොල්ලෝ ලොකු පිළිම ඉදි කරලා ඔහු තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න ආකාරය, ඒ වගේම උතුරු කොරියාව කොහොමද අපි දන්නවා යුද්ධයකට ගියා. ඊට පස්සේ එක්තරා කාලයක දකුණු කොරියාවට වඩා සංවර්ධිත රටක් විදිහට තමයි උතුරු කොරියාව තිබුණේ. ඊට පස්සේ උතුරු කොරියාව කඩාගෙන වැටුණා. අද තියෙන තත්වයට ආවේ ඊට පස්සේ. ඉතින් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. කිම් ඉල් සුම්ගේ කාලේ උතුරු කොරියාව එක්තරා කාලයක දකුණු කොරියාවට වඩා සංවර්ධිත රටක් විදිහට තිබුණු බව මතක් කරමින්ම අපි කිම් ඉල් සුම් ගැන කතාවට යමු. කිම් ඉල් සුම් උපදින්නේ 1912 අවුරුද්දේ අප්‍රේල් මාසේ 15 වෙනිදා. ඔහුගේ උපන් නම කිම් ඉල් සුම් නෙමෙයි. ඔහුගේ උපන් නම කිම් සොන් ජු. කිම් සොන් ජු පස්සේ කාලෙක තමයි, තරුණ කාලේ තමයි කිම් ඉල් සුම් කියන නම අරගන්නේ. ඒ නමේ දල වශයෙන් තේරුම වෙන්නේ සූර්යයා බවට පත්වන කිම් කියන එක. ඔහුගේ මාමා කෙනෙක්ගේ නමින් ඔහු ඒ නම අරගත්ත කියලා මතයක් තියෙනවා. වෙනත් අදහස්නුත් තියෙනවා ඔහු ඒ නම කොහෙන්ද හොයාගත්තේ කියන එක ගැන. කෙසේ වෙතත් ඔහු ඒ නම ආරෝඪ කරගන්නේ ඔහුගේ ජීවිතයේ සැලකිය යුතු කාලයක් ගියාට පස්සේ අවුරුදු 20 ගණන් වලදී. කිම් ඉල් සුම්ගේ පවුල ප්‍රෙස්බිටේරියානු ක්‍රිස්තියානි පසුබිමක් තිබෙච්ච පවුලක්. කොහොම හරි ඔහු උපදින කාලේ වෙනකොට ජපන්නු කොරියාව අල්ලාගෙන තිබෙන්නේ. ඉතින් කිම් ඉල් සුම් කුඩා කාලේ ඔහුගේ පවුල මැන්චූරියාවට, ඒ කියන්නේ චීනයේ මැන්චූරියාවට යනවා කොරියාව අතහැරලා. මේකට හේතු වෙච්ච කාරණා පිළිබඳව විවාදයක් තියෙනවා. එක කාරණයක් තමයි කොරියාවේ තිබිච්ච කටුක තත්ත්වයත් එක්ක මේ ආහාර ආහේනිය වගේ දේවල් නිසා මිනිස්සු රට අතහැරලා මැන්චූරියාවට ගියා. විශේෂයෙන්ම ජපනුන්ගේ ඉතාමත්ම දැඩි පීඩාකාරී පාලනය එක්ක ඒකට මුහුණ දෙන්න බැරුව. එතකොට මේ විදිහට රට අතහැරලා ගියා කියලත් විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් විශේෂයෙන්ම කිම් ඉල් සුම් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා පස්සේ කාලෙක ගොඩනගපු කතාවල හැටියට ඔවුන් මැන්චූරියාවට යන්නේ කිම් ඉල් සුම්ගේ පියාගේ ජපාන් විරෝධී ක්‍රියාකලාපයන් හින්දා ඔහුට කොරියාවේ ඉන්න බැරි තත්ත්වයක් මතුවෙච්ච නිසා දේශපාලනික කාරණයක් උඩ තමයි ඔහු ගියා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේකෙන් කොයික ඇත්තද කියලා කියන්න අපි දන්නේ නැහැ. කොහොමටත් කිම් ඉල් සුම් බලයටපත් වුණාට පස්සේ කිම් ඉල් සුම්ගේ පියා කලාය කියන ජපන් විරෝධී ක්‍රියා අතිශයෝක්තියට නැගීමක් සිද්ධ වෙලා තිබෙනවා කිම් ඉල් සුම්ගේ පාලන කාලය තුලදී. මොකද අර තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ කටයුත්තේ එක්තරා කොටසක් විදිහට. කොහොම හරි කිම් ඉල් සුම්ගේ පවුල මැන්චූරියාවට යනවා කිම් ඉල් සුම් කුඩා කාලේ. ඊට පස්සේ කිම් ඉල් සුම් තරුණ කාලයට එළඹෙනකොට කොමියුනිස්ට් පක්ෂයත් එක්ක සම්බන්ධකම් ඇති වෙනවා, විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක. 1931 අවුරුද්දේදී ජපාන් මැන්චූරියාව ආක්‍රමණය කරලා අල්ලගන්නවා. ඒන් අනතුරුව ජපාන් විරෝධී අරගලයට කිම් ඉල් සුම් සම්බන්ධ වෙනවා. ගරිල්ලා බටයෙක් විදිහට, ගරිල්ලා නායකයෙක් විදිහට ඔය එක්තරා කාලයක කටයුතු කරනවා චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක සම්බන්ධකම් තබාගෙන. ඒ ඔස්සේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ කාලේ 1937 අවුරුද්දේදී පොචොන්බෝ කියන නගරයට, ඒ කියන්නේ දේශ සීමාව කිට්ටුව තියෙන නගරයක්, ඒ නගරයට කිම් ඉල් සුම්ගේ කණ්ඩායම ඇවිල්ලා ඒ නගරය අල්ලාගෙන පැය කීපයක් ඒ නගරේ ඉඳලා ඊට පස්සේ ආපහු මැන්චූරියාව පැත්තට ගියා කියලා සඳහන් වෙනවා. ජපන්නු ආපහු ඇවිල්ලා ඒ නගරය අල්ලා ගන්න කලින්. මේ සිද්ධිය විශාල ජයග්‍රහණයක් විදිහට උලුප්පල දක්වලා තියෙනවා. පස්සේ කාලෙක උතුරු කොරියාවේ කිම් ඉල් සුම් තමන්ගේ රට පාලනය කරන කාලේ වෙනකොට. යුද්ධමය වශයෙන් ගත්තම මේ එච්චර ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. නමුත් තරමක ජයග්‍රහණයක් විදිහට සලකන්න පුළුවන් සිද්ධියක් කියලා තමයි සාමාන්‍යයෙන් විචාරකයෝ කියන්නේ. හැබැයි පස්සේ කාලෙක කිම් ඉල් සුන්ගේ පාලන කාලේ මේක ඉතාමත්ම අතිශෝක්තියට නගපු සිද්ධියක් බවට පත් වෙනවා. ඊටත් ටික කාලයකට පස්සේ කිම් ඉල් සුන්ට සිද්ධ වෙනවා මැන්චූරියා වෙනුත් ගිහිල්ලා සෝවියට් දේශයට යන්න. ඊට පස්සේ ඔවුන් සෝවියට් රතු හමුදාවට අනුබද්ධ වෙලා තියෙන 88 වන රයිෆල් බ්‍රිගේඩය කියන ඒකේ සමාජිකයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔහු යුද්ධය ඉවර වෙනකම්ම සෝවියට් හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා තමයි කටයුතු කරන්නේ. දෙවන ලෝක යුද්ධය අවසන් වෙන්නේ 1945 අවුරුද්දේ ජපානයට පරමාණු බෝම්බ දැම්මට පස්සේ. දැන් දෙවැනි ලෝක යුද්ධය ඉවර වීමත් එක්ක ඔය චීනයේ ජපානයට අයිති ප්‍රදේශ ජපානයට අහිමි වෙනවා. ඇත්තටම මැන්චූරියාව හරහා සෝවියට් හමුදා එනවා. එවිල කොරියාව පැත්තට එනවා. කොරියාවේ වෙන්නේ මොකද? කොරියාව දෙකඩ වෙනවා. සෝවියට් හමුදා උතුරු දිග ප්‍රදේශය අල්ලගනිද්දී ඇමරිකානු ප්‍රමුඛ මිත්‍ර හමුදා දකුණු දිග ප්‍රදේශය අල්ලගන්නවා. ඒ අනුව කොරියාව දෙකඩ වෙනවා. මේ වෙලාවේ උතුරු කොරියාවේ අලුත් ආණ්ඩුවක් හදන්න සෝවියට් ආණ්ඩුවට අවශ්‍ය වෙනවා. හැමදාම සෝවියට් හමුදා රඳවා තබන්න බලාපොරොත්තු වෙන වෙනකොට කොරියානු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න මෙහිදී ඔවුන්ට අවශ්‍ය වෙනවා. මේ කාරණේදී කොරියාවේ අලුත් ආණ්ඩුවේ නායකයා විදිහට තෝරගන්නේ කිම් ඉල් සුන්ව. එතනින් තමයි කිම් ඉල් සුන් කොරියාවේ නායකයා විදිහට උතුරු කොරියාවේ නායකයා විදිහට ඉස්සරහට එන්නේ. 1945 දෙසැම්බරේදී ඔහුව කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් විදිහට පත් කරගන්නවා. ඊළඟට කොරියාවේ අනාගත ආණ්ඩුවේ නායකයා විදිහට ඔහුව සූදානම් කරන්න පටන් ගන්නවා. හැබැයි ඔහු කාලයක් තිස්සේ කිම් ඉල් සුන් කාලයක් තිස්සේ චීන ජීවත් වෙච්ච හින්දා ඔහුට ඇත්තටම කොරියන් භාෂාව එච්චර හොඳට කතා කරන්න බෑ. ඔහුට චීන භාෂාව ඊට වඩා හොඳට කතා කරන්න පුළුවන් ඒ කාලේ. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට ඇත්තටම ඔහුගේ කතා එහෙම ලියාගෙන අමාරුවෙන් ඔහු කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා මුල් කාලේ. ඔහුගේ කොරියානු භාෂාව දුර්වල තත්වයක තිබ්බ නිසා, මොකද ඔහු වැඩිපුර චීනයේ අවුරුදු ගාණක් ජීවත් වෙච්ච නිසා ඔහුගේ කොරියන් භාෂාව දුර්වල තත්වයක තිබ්බ හින්දා. කොහොම වෙතත් ඔහු සෝවියට් පාක්ෂික නායකයෙක් විදිහට ඊපස්සේ සෝවියට් දේශය විසින් ඔහුව ඉස්සරහට අරගෙන යනවා. මේ කාලේ ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වෙන්නේ සමස්ත කොරියාවම මැතිවරණයක් පවත්වලා එක්සත් කොරියාවක් නිර්මාණය කරන්න. නමුත් මතුවෙච්ච දේශපාලන තත්ත්වයන් එක්ක දකුණු කොරියාවේ ඉන්නේ සිග්මන්ඩ් රී කියන පාලකයා. ඔහුත් ඊටමත් මේ ඒකාධිපති විදිහට පාලනය කරන උතුරු කොරියාවේ ඉන්නේ කිම් ඉල් සුන්ගේ පාලනය තමයි දැන් සැකසෙමින් තියෙන්නේ. එක්සත් කොරියාවක සාධාරණ මැතිවරණයක් පැවැත්වෙයි කියලා මේ දෙපාර්ශවයම කල්පනා කරන්නේ නැහැ. දකුණු කොරියාව විශ්වාස කරන්නේ උතුරු කොරියාවේ සාධාරණ මැතිවරණයක් තියෙයි කියලා. උතුරු කොරියානුවන් විශ්වාස කරන්නේ නැහැ දකුණු කොරියාවේ සාධාරණ මැතිවරණයක් පැවැත්වෙයි කියලා. මේ කරුණ මත ඒ පාලකයෝ දෙන්නම කැමති වෙන්නේ නැහැ සමස්ත කොරියානු මැතිවරණයක් පවත්වලා එක්සත් කොරියාවක් නිර්මාණය වීම කෙරේ. එකිනෙකා කෙරේ තිබ්බ සැකයත් එක්ක මේ වෙනකොට දකුණු කොරියාවේ සැලකිය යුතු වාමාංශික නැඹුරුවක් තිබ්බා. ඔය ජෙජු දූපතේ කැරැල්ලක් එමත් සිද්ධ වුණා කොමියුනිස්ට්වාදීන්ගේ. කොහොම වෙතත් ඒ කාරණාත් එක්ක ඒවා බොහොම බරපතල විදිහට මර්ධනය කෙරුණා දකුණු කොරියාවේ. ඉතින් උතුරු කොරියාව කැමති වෙන්නෙත් නැහැ, දකුණු කොරියාව කැමති වෙන්නෙත් නැහැ එක්සත් මැතිවරණයක් පවත්වන්න. ඒ අනුව දකුණු කොරියාව ස්වාධීනත්වය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ උතුරු කොරියාවත් 1948 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා ස්වාධීනත්වය ප්‍රකාශ කරනවා කිම් ඉල් සුන් නායකයා විදිහට. මුලින් අගමැති විදිහට තමයි ඔහු ඉන්නේ. පස්සේ ඔහු ජනාධිපති බවට පත් වෙනවා. පස්සේ කාලෙක 1972 දී කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනසක් එක්ක. කිම් ඉල් සුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ කොරියාව එක්සත් කිරීම. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් කොහොමත් බැරි බව ඔහු විශ්වාස කරන හින්දා ඔහු ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ යුද්ධමය වශයෙන් ඒ කාරණේ කරන්න. ඒ අනුව ඔහු කොරියානු මහජන හමුදාව ගොඩනගන්න පටන් ගන්නවා. මෙහිදී සෝවියට් දේශයෙන් ඔහුට විශාල වශයෙන් යුද්ධ ආධාර ලැබෙනවා. යුද්ධ ටැංකි, ඊළඟට අවි ආයුධ, කාලතුවක්කු, සුළු අවි, ඒ වගේ දේවල් ලැබෙනවා. ඊළඟට ගුවන් හමුදාව රහසිගතව පුහුණු කරන්න කටයුතු කරනවා. ඔය සෝවියට් දේශය විසින් මිග් 15 වගේ ගුවන් යාන උතුරු කොරියාවට ලබා දෙනවා පස්සේ කාලෙක. මිග් 15 බොහොම වැදගත් වෙනවා කොරියානු යුද්ධයේදී. කොහොමද 1950 අවුරුද්දේ ජූනි 25 වෙනිදා උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරනවා. ඊට පස්සේ දකුණු කොරියාවේ බූසාන් නගරයේ කිට්ටුවටම උතුරු කොරියානු හමුදා එනවා. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ කාරණයට මැදිහත් වෙලා හමුදාමය මැදිහත් වීමක් සඳහා කරුණු සකසනවා. මේ ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල මෙහෙයුමක් වුණාට මේ වැඩිපුර බාර දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විසින්. ඉතින් ඇමරිකානු හමුදා ඊට පස්සේ උතුරු කොරියානුවන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒත් එක්කම මාස දෙක තුනක් ඇතුළත උතුරු කොරියානුවන් ආපහු ඔවුන් අල්ලාගත් ප්‍රදේශ වලින් වේගයෙන් පසු බැහැලා උතුරු කොරියානු චීන දේශ සීමාවේ තියෙන යාලූ කියලා ගඟ, ඒ ගංගාව කිට්ටුවටම උතුරු කොරියානු හමුදා පසු බහිනවා. මේ වෙලාවේ උතුරු කොරියාව චීනෙන් උදව් වෙනවා. චීන කැමැත්තෙන් නෙමෙයි කොරියානු යුද්ධයට සම්බන්ධ වෙන්නේ. නමුත් 1950 අවුරුද්දේ ඔක්තෝබර් 25 වෙනිදා චීනය කොරියානු යුද්ධයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අවුරුදු 3ක් තිස්සේ මේ කොරියානු යුද්ධය එහාට මෙහාට දෝලණය වෙමින් පැවතිලා අන්තිමට 1953 ජූලි 27 වෙනිදා සටන් විරාමයක් අත්සන් කරනවා. අද වෙනකන් සාමූහික විසුමක් අත්සන් කරලා නැහැ. ඒ නිසා අන්තර්ජාතික නීතිය යටතේ තාමත් උතුරු කොරියාවේ දකුණු කොරියාවේ ඉන්න යුද්ධමය තත්ත්වයක කෙසේ වෙතත් සටන් විරාමයක් 1953 දී අත්සන් කරනවා. මේ සටන් විරාමයේ හැටියට කලින් තිබ්බ දේශ සීමා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අදටත් ඒ දේශ සීමා තමයි පවතින්නේ. දරුවොත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ. දරුවෝ තරම් අපි ගැන හොඳට දන්න වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි පුදුම වෙනවා දරුවෝ කොච්චර අපි ගැන දන්නවද කියලා දැනගත්තොත්. මොකද දරුවෙක් උපදින්නම ඉගෙන ගන්න. එයාට ඉගෙන ගන්නේ නැතුව ඉන්න බෑ. දරුවා කියලා කියන්නේ ඉගෙන ගන්න වෙන කෙනෙක්. එතකොට එයා අපි ඉගෙනුවත් නැතත් ඉගෙන ගන්නවා. දරුවන්ට කුඩා කාලේ ඉඳන් අපි විතරයි ඒගොල්ලන්ගේ ලෝකේ. අපි හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට හිතන්න බෑ. එයින් අනතුරුව උතුරු කොරියාව ආපහු ගොඩනංවන්න උත්සාහ කරනවා කිම් ඉල් සුන් විසින්. ඇමරිකානු බෝම්බ ප්‍රහාරයන් හමුවේ උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආයේ මුල ඉඳලම ගොඩනගන්න සිද්ධ වෙනවා. ඒ අනුව කිම් ඉල් සුන් පටන් ගන්නවා සෝවියට් මොඩල් එක යටතේ සමූහ ගොවිපළ නිර්මාණය කරන්න. ඊළඟට බර කර්මාන්ත, ලෝහ කර්මාන්ත, ඒ වගේ බැර කර්මාන්ත උතුරු කොරියාවේ ස්ථාපිත කරන්න කටයුතු කරනවා. හැබැයි මේ අතරම කිම් ඉල් සුන් උත්සාහ කරනවා එක පැත්තකින් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම ඒත් එක්කම ඔහු චීනයට සහ සෝවියට් දේශයට තියෙන අර අපි කියන මතවාදී බැම්ම පොඩ්ඩක් වෙනස් කරලා තමන්ගේම ස්වතන්ත්‍ර මතවාදයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. මේකට කියන්නේ ජුෂේ කියලා. මේ ජුෂේ කියන මතවාදය පස්සේ කාලෙක තමයි ගොඩක්ම ප්‍රබල වෙන්නේ උතුරු කොරියාවේ. දැන් අද වෙනකොට උතුරු කොරියාව කියන්නේ ගොඩක් අය විශ්වාස කරනවා කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් නැත්නම් මාක්ස් ලෙනින්වාදී රාජ්‍යයක් කියලා. නමුත් අද වෙද්දී උතුරු කොරියාව කියන්නේ මාක්ස් ලෙනින්වාදී රාජ්‍යයක් නෙමෙයි. කිම් ඉල් සුන් මිය යන ටික කාලයකට කලින් 1993 දී ඔවුන් තමන්ගේ ව්‍යවස්ථාවේ මාක්ස් ලෙනින්වාදය කියන එක අයින් කරලා දැම්මා. ඔවුන්ගේ දර්ශනය විදිහට පිළිගන්නේ ජුෂේ කියන දර්ශනය. මේකේ කතා කරන්නේ ඇත්තටම ස්වයං පෝෂිත ක්‍රමයක්. තමන් මතම යැපීම ගැන තමයි කතා කරන්නේ. එතෙන්දී ස්වයං ආරක්ෂාව ගැන, ඊළඟට ස්වයං පෝෂිත ආර්ථිකය ගැන වගේ දේවල් ගැන ඔවුන් කතා කරනවා. ඔවුන් කියන්නේ ලෝකයේ අනෙක් රටවල් තමන්ට උදව් කරනකම් බලාගෙන ඉන්නේ නැතුව තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ ආර්ථිකය තමන්ම ගොඩනගාගත යුතුයි කියන කාරණේ. 1955 දී තමයි මේ ජුෂේ කියන සංකල්පය මුලින්ම ඔහු කරලියට ගේන්නේ කිම් ඉල් සුන් විසින්. පස්සේ ඒක ටිකෙන් ටික ව්‍යාප්ත කරනවා. මුල් කාලේදී ඔහු එය හැඳින්වුවේ මාක්ස්වාදයට කෙරෙන සංවර්ධනයක් විදිහට. මොකද කෙලින්ම සෝවියට් දේශය හෝ චීනය තරහ කරගන්න ඔහුට අවශ්‍ය නැති හින්දා. කොහොම හරි 1956 දී ක්‍රුෂ්චොව් ස්ටාලින්ව විවේචනය කරලා කරපු කතාවෙන් පස්සේ සෝවියට් දේශයයි උතුරු කොරියාව අතරේ සම්බන්ධතා ටිකක් paludu වෙනවා. ඊට පස්සේ කොහොම හරි 1964 දී බ්‍රෙෂ්නෙව් බලයට ආවට පස්සේ මේ සම්බන්ධතා යම් ප්‍රමාණයකට ආපහු හොඳට හැරෙන්න පටන් ගන්නවා. 60 ගණන් වෙනකොට උතුරු කොරියාව සැලකිය යුතු සංවර්ධනයක් අත්කරගෙන තිබිච්ච රටක්. එතකොට ඊට පස්සේ උතුරු කොරියාව සැලකිය යුතු දියුණුවක් ලබා ගන්නවා. සමහර බටහිර රටවල් වලින් පවා ණය ආධාර ලබා ගන්න උන්ට පුළුවන්කම ලැබෙනවා. අනිත් පැත්තට 1966 ඉඳලා ඔහු කිම් ඉල් සුන් චීනයත් විවේචනය කරනවා, විශේෂයෙන්ම චීනයේ සංස්කෘතික විප්ලවය කාලේ. මේ කාලෙම නැගෙනහිර යුරෝපයේ සමහර කොමියුනිස්ට් රටවල් එක්ක ඔහු කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. අපි කතා කරා මීට කලින් අපේ බාහම සීරීස් එකේ චවුචෙස්කු ගැන. රුමේනියාවේ චවුචෙස්කු එක්ක බොහොම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. ඇත්තටම ගොඩක් අය කියනවා චවුචෙස්කු තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ වැඩපිළිවෙළවල් පටන් ගත්තා. ඒකට බොහෝ සෙයින් හේතුවක් වුණා කියලා උතුරු කොරියාවේ කිම් ඉල් සුන් කරගෙන ගියපු වැඩ. උතුරු කොරියානු ජනතාවගේ හැම දෙයකටම කිම් ඉල් සුන් සම්බන්ධ වෙනවා. දැකලා ඇති දැනටත් දැන් කිම් ජොන් උන් තමයි ඒ නායකයා. ඔහුත් යනකොට තැන් තැන් වල අනික් කට්ටිය අර පුංචි පොත් පිංචක් අරගෙන ගිහිල්ලා හැමදේම ලියා ගන්න. ඔය දේවල් ඔක්කොම උතුරු කොරියාවේ පටන් ගත්තේ කිම් ඉල් සුන්. ඊළඟට 1970 ගණන් වලට එනකොට උතුරු කොරියාවේ ආර්ථිකය ඔන්න අනික් පැත්තට යන්න පටන් ගන්නවා. මොකද උතුරු කොරියාවේ තිබුණේ ඒ කාලෙත් ජුෂේ සංකල්පය ගෙනාවා වුණාට කරලියට උතුරු කොරියාවේ තිබුණේ මධ්‍යගත පාලනය වෙච්ච ආර්ථිකයක් කොමියුනිස්ට් ක්‍රමයට ගියපු. එතකොට ඒ වගේ මධ්‍යගත පරිපාලනය කෙරෙන ආර්ථිකයකට ආර්ථිකයේ තියෙන හැම පොඩි පොඩි වෙනස්කම් වලට අනුගත වෙන්න අමාරුයි. මොකද අපි දන්නවා විවිධාකාර දේවල් වෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය වල මිල ගණන් වැඩිවීම, නියඟ තත්ත්වයන් මතුවීම, තෙල් මිල වැඩිවීම වගේ විවිධාකාර දේවල් වෙන්න පුළුවන්. දැන් ඒ වගේ දේවල් වලට ඉඩ තියන්නේ නැතුව තමයි අර කාලෙන් කාලෙට මධ්‍යගත කොමිටියක් විසින් ප්ලෑන් හදන්නේ. ඉතින් ඒවා එතකොට අර වෙළඳ පොළ තත්ත්වයන්ට අනුගත වෙන්න බැරි ආර්ථික ක්‍රමයක් තමයි මධ්‍යගත ආර්ථික ක්‍රමය. ඕකේ ප්‍රතිඵලයක් විදිහට ආර්ථිකය මේ නරක පැත්තට යන්න පටන් ගන්නවා 1970 ගණන් වලින් පස්සේ. ওই කාලේ තමයි දකුණු කොරියාව විසින් උතුරු කොරියාව පහු කරගෙන යන්නේ. එතකන් දකුණු කොරියාව හිටියේ පිටිපස්සෙන්, උතුරු කොරියාව ඉස්සරහින් හිටියේ ආර්ථික තත්ත්වයේ යටතේ. මේ කාලේ කිම් ඉල් සුන් තව අමුතු වැඩ පටන් ගන්නවා. එකක් තමයි පිටරටියන්ව බලහත්කාරයෙන් පැහැරගෙන ඇවිල්ලා උතුරු කොරියාවට ගේන එක. දකුණු කොරියානුවන්, ජපනුන් සහ වෙනත් විදේශිකයන්, විශේෂයෙන්ම වෘත්තිකයන්, සිනමාවේදීන් පවා ඊළඟට විවිධාකාර වෘත්තිකයන් උන් අරගෙන එන්න උත්සාහ කරනවා. ඊට අමතරව ඔහු බලාපොරොත්තු වෙනවා ඒ රටවල් වල තමන්ගේ ඔත්තු සේවා කටයුතු වලට මේ මිනිස්සුම යොදව ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ දැන් ජපන් ජාතිකයෙක් අරගෙන ආවොත් ඔහු ලව්වා සමහරවිට කොරියානුවන්ට, නැත්නම් වෙනත් ජපන් ජාතිකයන්ව යොදාගෙන ඔත්තු බැලීම, එහෙම නැත්නම් කොරියානුවන්ට ජපන් භාෂාව ඉගෙනීම, ඔය වගේ දේවල් ඔහු බලාපොරොත්තු වෙනවා. ඔය ජපානයෙන් පැහැරගෙන ආපු කොරියානුවන් පිළිබඳ ගැටලුව ඉතාම ඈතක් වෙනකන්, ජපානයෙන් පැහැරගෙන ආපු ජපනුන් පිළිබඳ ගැටලුව ඉතාම ඈතක් වෙනකන් තිබිච්ච බොහොම බරපතල ගැටලුවක් මේ රටවල් දෙක අතරේ. ජපානයේ කොරියානුවන් වාසය කරන සැලකිය යුතු ප්‍රමාණයක් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ, මොකද ජපානයේ අධිරාජ්‍ය කාලේ රැකියාවන් හොයාගෙන ජපානයට ආපු කට්ටිය ඒ කාලේ කොරියාව පාලනය කරේ ජපානයේ විසින් හින්දා මේ කොරියානුවන් අතරේත් විශාල පිරිසක් උතුරු කොරියාවට අරගෙන යන්න උතුරු කොරියානුවන් කටයුතු කරනවා. එනම් පැහැරගෙන නෙමෙයි, ඒගොල්ලන්ව මේ උතුරු කොරියාව කියන්නේ හරිම ශාස්ත්‍රීය රටක්, ඒ වගේ ප්‍රචාරණ කටයුතු කරලා ජපානයේ හිටපු කොරියානුවන් සැලකිය යුතු පිරිසක් උතුරු කොරියාවට අරගෙන යන්න සමත් වෙනවා. ඒ සඳහා වැඩ කරපු සංගමයක් පවා ඒ කාලේ තිබුණා. නමුත් මේ කාරණා වලින් ඔහුට උතුරු කොරියාවේ සංවර්ධනයට කරන්න පුළුවන් වෙච්ච දේවල් පිළිබඳව ඒක සැකසහිතයි. කෙසේ වෙතත් ඔය පැහැර ගැනීම 80 දශකයේ විතර වෙනකොට පැවතුණු බව තමයි සඳහන් වෙන්නේ. ඊළඟට 1968 වෙනකොට 1960 ගණන් වෙනකොට 68 දී විශේෂයෙන්ම දකුණු කොරියාවට විරුද්ධව උතුරු කොරියාව විවිධාකාර ක්‍රියාමාර්ග ගන්නවා සහ ඇමරිකාවට විරුද්ධව. විශේෂයෙන්ම වියට්නාම් යුද්ධයේ ඒ අත්දැකීම්නුත් එක්ක තමයි මේ කාරණා කිම් ඉල් සුන් විසින් ක්‍රියාත්මක කරන්නේ. 1968 දී දකුණු කොරියානු ජනාධිපති මන්දිරයට පහර දීම සඳහා කමාන්ඩෝ බටයන් පිරිසක් එවපු උත්සාහය ඒක අසාර්ථක වෙනවා. ඊට අමතරව USS පුයබ්ලෝ කියන නෞකාව පැහැර ගැනීම, ඇමරිකන් නෞකාවක්, ඒක පැහැර ගැනීමේ සිද්ධිය. ඇමරිකාව කියන්නේ ඒක අන්තර්ජාතික සමුද්‍ර ප්‍රදේශයේදී පැහැරගත්තා කියලා, උතුරු කොරියාව කියන්නේ උතුරු කොරියානු ජල ප්‍රදේශයේදී පැහැරගත්තා කියලා. කොහොම වෙතත් ඒ නෞකාව අදටත් උතුරු කොරියාව භාරයේ තමයි තියෙන්නේ. මේ නැවියෝ ටික පස්සේ නිදහස් කරා. නමුත් මේ නෞකාව අදටත් තියෙන උතුරු කොරියාව භාරයේ පියොන්යාන් අගනුවර තමයි දැනට ඒක තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔහු කිම් ඉල් සුන් එක පැත්තකින් ඊටම ප්‍රචණ්ඩකාරී වැඩ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා, පැහැර ගැනීම, විවිධාකාර ප්‍රහාරයන්, ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. ඊට අමතරව අනෙක් පැත්තේ තමන්ගේ ජුෂේ සංකල්පය ලෝකේ පුරා පැතිරවීම සඳහා ඔහු ප්‍රචාරණ වැඩපිළිවෙලක් පටන් ගන්නවා. මේක ලංකාවටත් බලපානවා. 1971 දී අපි දන්නවා මේ ලංකාවේ පත්‍ර දැන්වීමක් පළ කරලා තිබ්බා උතුරු කොරියාව විසින්. ඊට ටික කාලයකට පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සිද්ධ වෙන්නේ. එතකොට සමහර 71 අවුරුද්දේ. එතකොට සැක කරන්න පටන් ගන්නවා උතුරු කොරියාව මේ කැරැල්ල පිටිපස්සෙන් හිටියයි කියලා. ලංකාවේ තිබිච්ච උතුරු කොරියානු තානාපති කාර්යාලය ඉන්දියාවට අරන් යන්න කියලා දැනුම් දීමක් කරනවා. නමුත් ඇත්තටම උතුරු කොරියාව මේ කැරැල්ලට සම්බන්ධ වුණා කියලා එහෙම පැහැදිලි කරන්න පුළුවන් සාධක නැහැ. නමුත් අර උතුරු කොරියාව ඒ වෙනකොට සෝවියට් දේශයටත් චීනයටත් වෙනස් ස්වාධීන මතවාදයක් ගොඩනගමින් හිටපු නිසාත් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම තත්වයක හිටපු නිසාත් ඔය සම්බන්ධයක් තියෙනවා කියලා සමහර අය විශ්වාස කරන්න පටන් ගන්නවා. කොහොම හරි ඊට පස්සේ 1980 ගණන් වලට යනකොට ආර්ථිකය කඩාගෙන වැටලා රට අනික් පැත්තට තමයි යන්න පටන් ගන්නෙ. සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක ඒ තත්වය තවත් ආකූල ව්‍යාකූල වෙන්න පටන් ගන්නවා. 1980 දී කිම් ඉල් සුන් තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට තමන්ගේ පුත්‍රයා කිම් ජොන් ඉල්ව යෝජනා කරනවා. ඊට පස්සේ පෞල්වාදය සම්පූර්ණයෙන්ම එතන පැලපදියම් කරනු ලබනවා. ඊට කලිනුත් ඇත්තටම තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම පිළිබඳ ලෝකේ මම හිතන්නේ කිසිම රටක කරපු නැති විදිහේ ප්‍රචාරණ වැඩපිළිවෙලක් තමයි කිම් ඉල් සුන් කරන්නේ. හැම දෙයක්ම තමන් විසින් පාලනය කරන තත්ත්වයක් යටතේ. ඊට පස්සේ ඒකම කිම් ජොන් ඉල් වෙතටත් කාන්දු වෙනවා. ඒ කාලේ තිබ්බ තව දෙයක් තමයි කිම් ඉල් සුන්ට ඕන කරා අවුරුදු 100ක් වෙනකන් ජීවත් වෙන්න. ඉතින් ඔහු වෛද්‍ය කණ්ඩායමක් ඒ සඳහා යොදවලා තිබුණා, පර්යේෂණ කණ්ඩායමක්. තමන්ගේ ජීවිතය අවුරුදු 100ක් දක්වා දියුණු පවත්වාගෙන යන්න. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. අවුරුදු 82ක් වයසේදී 1994 ජූලි මාසේ 8 වෙනිදා ඔහු මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ යම්කිසි ශෝක කාලයක් ප්‍රකාශ කරලා ඊට පස්සේ ඔහුගේ සිරුර තැන්පත් කරනවා මුසෝලියම් එකක. ඒ අනතුරුව උතුරු කොරියාව විසින් ඔහුව නම් කරනවා සදාතනික නායකයා විදිහට. ඔහුගේ පුත්‍රයා තමයි ඊට පස්සේ රටේ පාලනය බාරගන්නේ කිම් ජොන් ඉල්. ඉතින් කිම් ඉල් සුන්ගේ පාලන කාලය ගැන කතා කරාම අපිට පේනවා එක්තරා වෙලාවක යුද්ධයකට රට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ රට සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙනවා. නමුත් ඊට පස්සේ ආපහු ඒ රට දියුණු කරන්න ඔහු සමත් වෙනවා. නමුත් ඊට පස්සේ අර තිබ්බ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාව හින්දා රට පල්ලෙහාට වැටෙන්න පටන් ගන්නවා. දකුණු කොරියාව ඊට වඩා ශීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. 80 ගණන් වෙනකොට උතුරු කොරියාව පල්ලම් බහින්න පටන් ගන්නවා. අද වෙනකොට උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් ඉතාමත්ම දුර්වල තත්ත්වයක තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. කිම් ඉල් සුන්ගේ කාලෙම පටන්ගත්තු කඩාගෙන වැටීම. අනික් පැත්තට ඔවුන්ගේ තියෙන ওই ජුෂේ සංකල්පයත් එක්ක ඔවුන් අර අනිකුත් රටවල් වලින් වෙන් වෙච්ච ක්‍රමවේදයක් තමයි ඔවුන් ක්‍රියාත්මක කරන්නේ. ඒක අදටත් පවත්වාගෙන යනවා. අදට ඒ රට කොමියුනිස්ට් රටක් නෙමෙයි, ඒක ජුෂේ සංකල්පය මත පදනම් වෙච්ච රටක්. ඉතින් ඒ විදිහට තමයි ඒ රට කරගෙන යන්නේ. කිම් ඉල් සුන්ගේ ක්‍රමවේදය ඒ විදිහටම අදටත් ක්‍රියාත්මක වෙනවා. දැන් අවුරුදු කිම් ඉල් සුන්ගේ මරණයෙන් අවුරුදු 30කටත් ආසන්න කාලයක් ගත වෙලා තියෙද්දි තාමත් ඒ විදිහටම ඒ පවුලම ඒ රට පාලනය කරගෙන යනවා දැනට පවතින තත්ත්වයේ හැටියට. ඉතින් එක්තරා විදිහක රට ඇතුලේ අතිශයින්ම විශාල බලපෑමක් ඔහු විසින් සිද්ධ කරනවා කිම් ඉල් සුන් විසින්. නමුත් ලෝකෙට සිද්ධ වෙච්ච බලපෑම ගත්තාම ඔය විවිධාකාර අවස්ථාවල් වල සිද්ධ වෙච්ච යුද්ධමය ක්‍රියා, ත්‍රස්තවාදී යම් ත්‍රස්තවාදී ක්‍රියා, ගුවන් යානා පැහැර ගැනීම වගේ දේවල් වලටත් උතුරු කොරියානු ඒජන්තයින් සම්බන්ධයි ඔහුගේ කාලේ, අන්තිම කාලේ වගේ සහ ඊට පස්සේ කාලේ. නමුත් ඒ වගේ දේවල් ඇරුණහම දර්ශනයක් විදිහට ඔහුගේ ජුෂේ සංකල්පය එහෙම ලෝකේ පුරා ජනප්‍රිය වෙන්නේ නැහැ. උතුරු කොරියාවේ විතරයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. අනිකුත් රටවල් වල එහෙම ලොකු ජනප්‍රියත්වයක් දිනාගන්නේ නැහැ. ඉතින් ඒ විදිහට බැලුවාම ලෝකෙට මතවාදීමේ වශයෙන් එහෙම ලොකු බලපෑමක් කරපු චරිතයක් විදිහට කිම් ඉල් සුන් හඳුන්වන්න බැහැ. ඔහු උතුරු කොරියාවට විතරක් සීමා වෙච්ච වීරයෙක්. එහෙම නැත්නම් මතවාදී නායකයෙක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා elearning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඕගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.